බල්සාක්ගේ නවකතම් ඉංග්‍රීසි භාෂාව ඇතුළු භාෂා සියගරණකට පරිවර්තනය වී තිබේ බල්සාක් ගැම්ඹුරු සමාජ විශලේෂකයක ලෙස හඳන්වාද නොැකිවද හ සමාජය තම දෘෂ්ටිකෝනෙන් විනි විද දුටවා හ ඒ ප්‍රතිබාූර්ණ චිත්‍ර ශිල්පියක යමක් චිත්‍රරයට නගන්නක් මෙන් තමා දකිනදය චිත්‍රප භාවය යුතුව තම නිර්මාණ තුළ ගැබ් කලා ඔහු ලියූ ඔයිල්ඩ ගෝරියෝ නකතාව සිංහලට පරිවර්තනය වී ඇති අතර මෙනට පාඨකයන් අතරද ජනප්‍රිය විය ඔහු ලියූ නවකතා රශ්‍ය අතරින් තරගත් නිර්මාණ රැ. ක් එක්කොට ද හවමන් කොමඩිනම්ලෝ ප්‍රකට කෘති එකතුව ඇිදැක්වුණා ඒ කාණ්ඩ දා හතකින් සමන්වෙත රහත් ග්‍රන්ථයකි. සාමාන්‍යයෙන් දින පතා පැ පහළවක් පමණ ලේඛනයේ යෙදෙන බල්සාක් දිනකට කෝපිකෝප්ප පණහක් පානය කළේය මගේ ජීවිතේ විශාලත්ම බලය කෝපියයි ඔහු නිතර පැවසීය කෝපි පමණක් නොව දේද ඔහගේ ප්‍රේත්තම පානයක් විය ඉඳ හිට මත් පැන් පානය කළද බල්සක් කිසි දෙනක දුම් පානය කළේ නැහැ. බල්සාක්්‍ය බලවත් කෑම රචිය පිළිබඳව පටබැඳරු කතා ොහොමයි. වරක් පැරිස් නොව අවන් හලකදි රාත්‍රී ආහාරය සඳහා ඕ එලුම සයෙද කටලට ොලහක් ්‍රාබු සමඟ තරාවක් රෝස් කල වටකුකුලන් දෙදෙනෙ හා තම්බා සකස් කළ කඩා බෙල්ලන් සේකට වැඩි ප්‍රමාණයක් ආහරයට ගත්තා අනිතුරුව අතුරුපස සඳහා ප්‍යස් ොලහක් සහ රස කැවිලිවලින් සප්පයම් වෙමින් වයින් වීදුර කහෙපයක්ත හිස්කලා ඕගේ ආහර පුරුදු පිළිකුල් සහකත විය බල්සාක්ලව ශ්‍රේෂ්ඨ නවකතාකරුවන් අතර තරබාරම පුද්ගලෙුළල සහඳන්වනවා. අඩි පහයි අඟල් තුොක් උසිින්යතු බෙවින් මටි පුද්ගලෙකු වේීමමනිසා ඕගේ. මේ තරබර බව වඩත් කැපී පෙනුවා මම ගැපුර නැහැ ඒත් ගඩක් පලයි ඇයි බල්සක් වරක් පවසා සිටියා ඒ හුගේ සමස්ත නිර්මාණ ජීවිතයම වචලි කිහිපයකට ගොුණ කිරීමක් බඳය ඕහගේ නිර්මාණ ගැම්ඹුර නොවනද සමාජයේ සුවිසල් පරසයක් වෙන විද දුටවා ආර්ථික තුෂ්කරතාවයන්ගෙන් නිතර පීඩා වද බල්සක් නිතර ප්‍රංශ නාගරික සමාජය ප්‍රභවරයු ලෙස ජීවත්වීමට උත්සාහ කලා නවකත්තා රචනයමකින් බොහ මුදල් ඔහු උපයවා එඒත් ඔහු ආදායමට වඩා දෙතුන් ගුණයකින් වියදම් කලා ඒ නිසා ම ඔහොනිතර නනායබාරිින් පිටිතව සිටිය. බල්ක් නවකතා රශ්ණයටට පිවිසි මුල් වකවානේ. ඕහ වාන්සක කේ කුඩා පැල්පතකායි. එහි ගෘහබාන්ඩි කිසිවක් නොතිබූ අතර ශීත කාලයේ නිවස උුසුම් කර ගැනීමට ද ක්‍රමයක් තිබෙන හැ. කලි ොඩනගිල්ලක් මත බල්සක් විසු අ්ාලය පහිටා තිබුණේ පරිස් නගරේ බයනක යයි නම් තරතිබූ පෙදසකයි. එහෙත් බල්සක්ම කිසි දෙක ජීවිතයට ආයාසයක් ගෙන නොදුන්නේය. ඕගේ ජීවිතය වනෝතකාමී විය ඕ සියගණනක් කාන්තාවන් නිසරු කළේය අවසානය දනවත් පෝලත කාන්. ාවක් සමඟ ඔහු විවාහවිය! එහත් ඉන් මස කකිහිපයකින් ශ්‍රේෂ්ඨ ලේකකයාගේ අබාවේ සිදුුවිය. ඔහු මේ කියේ පනස් එක් හැවරිදි වියය. අධි කෝපිපානය ඔහු වෙත අතුරු ආබාත රැසක් ඇතිකර තිබුණා. ඔහ හදවත ඉදිමීමේ රෝගියකින් පෙළුණු අතර අධික රුතිර පීඩනින් පීඩාවිදා. එත්තා හත්ය හැත්ත නමේ වසරේ මෙයි මස විසිවනිදා උපත ලැබූ ඔනොරිත බල්සා එත්දා සටසය පනාා වසරේ අගෝස්තුමස දා අටවැනිදා මෙලවින් සමගත්තා.